මමත් මරික්කා එක්ක. එස්.එම්. මරික්කා අංක 16 සමගි ජනසන්ධානය කොළඹ දිස්ත්‍රික්කය. ජපන් භාෂා ද්විත්ව පරීක්ෂණ සමත්වුවන් සඳහා පුහුණු නුපුහුණු රැකියා රසක් ජනජය විදේශ රැකියා කඩවත මාතර හොරණ. එනකොට හැමෝගේම මූණාලවල බොහොම ප්‍රීතියක් දෙනවා. ඔව්. මම නම් හරිම සතුටින් ඉන්නේ. අයි කතා දෙකක් නෑ මම නම් බොහොම සතුටින් ඉන්නේ. මගෙන් දැන් ඇහුවොත් දීර්ඝායු වේවා කිව්වොතින් මං කියනවා 100%ක් දීර්ඝායු වේවා කියලා. මොකද දැන් අපිට ඉන්න පුළුවන් හොඳ රටක් හැදෙනවා. ඉතින් අපි ආස නැද්ද ඉන්න. අපිට මේ රටේ ඉස්සර කියනකොට අනේ දීර්ඝායු වේවා කියන්නේ පා දැන් නම් එපා වෙලා තියෙන යන්න තමයි හිතන්නේ කියනවා නෑ. අපි හොඳ විප්ලවයක් කරේ. අපි හොඳ විප්ලවයක් කරේ. ඈ විප්ලවයක් කිව්වම එකිනෙකා ගැටුණාද? ආයුධ සන්නද්ධව ගැටුණාද? නෑ. ඒ ගැටුණාද? නෑ. රණ්ඩු කරාද? නෑ. කරාද? නෑ. ඒ කිසි දෙයක් කරේ නෑ. නමුත් අපි හොඳ විප්ලවයක් කරා. මම හිතනවා අපි ආදරණීය මේ අගමැතිනිය නේද? අපේ ආදරණීයම සහෝදරිය කාන්තාවට හොඳ ජයයක් දුන්නු. ලංකාවේ කාන්තාවට හොඳ ජයයක් දුන්නු. අපේ ආදරණීය හරිනි සහෝදරියට අපි සමු දීලා එමු. ඔව් සහෝදරිය. ඔබට ජය වේවා. යන්න. ජය කරන්න කවුද මෙන්නේ? අපු වෙනුවෙන්. ඔය යන්නේ අපු වෙනුවෙන් කෑ ගහන්න. කෑ ගහලා මේ රටේ බලය අරගෙන අපු වෙනුවෙන් වැඩ කරන්න. ඉතින් ඔව් ඇයට ජය ජයම වේවා. ඉතින් මම කියගෙන ආවේ අපේ විප්ලවය. අපි විප්ලවයක් කරේ. නැත්නම් මං ආන්නේ විප්ලවය. අවුරුදු ගානක් තිස්සේ මුළු ලංකාවම අපි වහල්ලු. රජුවන්ට වහල් වුණා. එතකොට පිටරට සුද්ධන්ට වහල් වුණා. ඒ පාර සුද්ධදී බාර දීලා ගියේ අපේ පාලකයන්ට වහල් වුණා. වහල්කම 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 ඊය වහගීලා බිමටම ඇනිලා අපි හිටියේ. දැන් දෙයියනේ කියලා ඒ වහල්කමින් ගැලවෙන්න ඒ දේශපාලන රටාවේ සමාජ රටාව සියල්ල වෙනස් කරන්න ලොකු වෙනසකට අපේ ආදරණීය රටවැසියන් බුද්ධිමත් ඡන්දේ පාවිච්චි කරලා ඒ වෙනස ලැබලා දුන්නා. ඒ වෙනස දුන්නේ ඕගොල්ලෝ කොමලා එකතු වෙලා. මේතර කයි මේ ඉන්නේ මේ දේශපාලන රටාව තුළ මොනවද වෙන්නේ? මේ හොරජාවාරම් කරන්නේ රටේ දේවල් ඔක්කොම සූර වෙන කන්නේ කියලා හොඳට අදහස් දුන්නා. ජනතාව හිතන්න ගත්තා. ඒ අදහස් වැටෙනකොට වැටෙනකොට මොකෝ බංකොලොත් වෙලා හිටියේ මෙච්චර කල් පාලනය කරපු රට පල්ලෙහාට වැටිලා අනේ අපි මොකද මේ කරන්නේ? අපි රටත් එක්ක කිසි වැරැද්දක් කරලා නැහැ. අපි හොඳට ගනුදෙනු කරලා තියෙනවා. නමුත් අපි බදු පිට බදු ගෙවනවා. ඒත් අපිට කිසිම නිදහසක් නැහැ. අපි අවශ්‍යතාවයන් කිසි දෙයක් වෙන්නේ නැහැ. ඇයි මේ වෙන්නේ? අපි පාලකෝ යවනවා. උන් අපි කෙනා බලන්නේ නැහැ. නමුත් උන් සැප විඳිනවා. අපි දුක් විඳිනවා. එහෙනම් මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා අපේ මේ රටවැසියෝ හිතුවා. හිතනකොට තේරුණා මෙතන මොන හරි වැරැද්දක් වෙලා තියෙනවා. අනිත් වැරැද්ද හොයාගත්තා. මේ පාලකෝ අපි දිහා බැලුවේ නැහැ. අපි දිහා බැලුවේ නැති හින්ද තමයි අපිට මෙහෙම වුණේ කියලා. ඉතින් ආදරණීය හිතවතුනි මම කියන්නේ මෙච්චරයි. දැන් අපිට මොකද අධිකාරියක් වැටලා තියෙන්නේ? මොකද අධිකාරියක් වැටලා තියෙනවා කියන්නේ ඒ අධිකාරම අපි ආයෙ වට ගන්න හොඳ නැහැ. අපි ඒ තුල හොඳ මන්දිරයක් හදන්න ඕන. අපි හැමෝටම එක හා සමානව සාධාරණව ජීවත් වෙන්න පුළුවන්. හොඳ සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. හොඳ සෞඛ්‍ය ආරක්ෂාව සුරක්ෂිතතාවය තියෙන හොඳ මන්දිරයක් අපේ මුළු රට රැයෙන් අදා ගන්න ඕන. අන්න ඒකට තමයි මේ අවස්ථාව උදා වෙලා තියෙන්නේ මෙමෙ. ඉතින් අපිට ඕන වෙනවා හොඳ රටක් ගොඩනගන්න. එහෙනම් මේ දැන් ඇවිල්ලා තියෙන්නේ මහා මැතිවරණය. ඒ ලොකු මන්දිරේ අපේ රට පාලනය කරන පාලකෝ ඉන්න ලොකු මන්දිරේ. ඕකෙන්නේ හැම මගුලක්ම වෙන්නේ නේ. රටේ මුදල් හදලා දෙන්නේ, පරිපාලනය හදලා දෙන්නේ, යුක්තිය නීතිය හැම දේම හදලා දෙන්නේ ඕකේ. දැන් අපි දන්නවා හොඳට නේ. අපි දන්නවා පණක් කියන්නේ මොනවද, ගැසට් කියන්නේ මොනවද නේ. ඒගොල්ලෝ දන්නවා. මොකද දැන් අපි හොඳ බුද්ධිමත්. ඇත්ත වශයෙන්ම අද අපේ රටේ ඉන්නේ හොඳ බුද්ධිමත් පරම්පරාව. මෙදා පාන ඡන්දේ පාවිච්චි කරේ බුද්ධිමත් පරම්පරාව. මමත් මරික්කා එක්ක එස්.එම්. මරික්කා
අංක 16 සමගි ජන සන්ධානය කොළඹ දිස්ත්‍රික්කය ජපන් භාෂා ද්විත්ව පරීක්ෂණ සමත්වුවන් සඳහා පුහුණු පුහුණු රැකියා රසක් ජනජය විදේශ රැකියා කඩවත මාතර හොරණ බර්ගර් රෙස්කියුවා වගේ අපි රට ඇසියා වෙනස් කරා පාලකයා එතකොට ඉබේම යනවනේ පේනවනේ රට ඇසියා වෙනස් කරා කතිරේ සාමජන ප්‍රාන්තේ පාවිච්චි කරා දුෂ්ට දුර්දාන්ත පෙරේත කුම්බාණේ ඔක්කොම එකට බය වෙලා ගියා ඉතින් දැන් තියෙන්නේ අපිට वातावरण ජනතාවට අවශ්‍ය ජනතාවගේ අවශ්‍ය දේවල් හරියට කරගන්න නම් ඒව ගැන අවබෝධයක් තියන අය ආවි යුතුයි. ඒ ඉන්න ඒගොල්ලෝ ඒකට කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ කියනවා ඔය මාලි මාලි ඉන්න හැමෝම ජාතික ජන බලයේ ඉන්න අය කවුරුත් අඳුරන්නේ නැහැ. කවුද මේ මේගොල්ලෝ? මේගොල්ලෝ මේ පවුල් කාලා තියෙනවා හරියට. මේගොල්ලෝ කඩ කරලා තියෙනවා. මේගොල්ලෝ බිස්නස් කරපුවාද මොනවද? මේගොල්ලෝ කවුද? ඔයගොල්ලෝ කවුරුත් දන්නේ නැහැ නේද කියලා ජනතාවට කියනවා. ඊට පස්සේ කියනවා අපි ඉන්නේ හොඳ පුරුදු පාලා පුරුදු වැඩ කරලා තියෙනවා අයියලින්ම වැචපිලා තියෙන අය එනේ ඔයගොල්ලෝ හැමෝම අපිට දකින්නවනේ හොඳට දැකලා තියෙනවා කියලා. අනේ ඔව් දැකලා තියෙනවා හොඳ පළපුරුද්ද තියෙනවා මස් කියන්න ඕනේ අපි ආදරණීය අම්ම සහෝදරයම කියලා දිනවනේ ඔයගොල්ලෝ පළපුරුද්ද මොකද්ද හොරා කන්න හොරජාව ආරක් කරන්න රට විකුණන්න මිනිසුන්ට මගඩි වැඩ කරන්න හොරෙන් කාල් ගෙනල්ලා ඒගොල්ලෝ ඒගොල්ලෝ බෙදා ගන්න මේ ඒවනේ. නමුත් पौगलिक පොදුවේ දන්නවා පොදුවේ දන්නවා මේ ජනතාවට මේ අවශ්‍යතාවයන් කියලා මේ දීවර ජනතාවට මේ අවශ්‍යතාවයන් අඩුයි මේ ජනතාවට මෙහෙමයි මේ කලාකරුවෝ මෙහෙම අපහසුතාවයන් පත් කරලා තියෙනවා කියන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය නිකන් නෙමෙයි ලබාගත්තේ මේ ජාතික ජන බලවේගයේ වටා රොක්කුනාම ජාතික ජන බලවේගයේ මේ ගුණසේකර මහත්තයා කිව්වා වගේ ජාතික ජන බලවේගයේ හොඳ හොඳ ශක්තිමත් जनता व्यापार